ආයුබෝවන් රූපවාහිනී ගුරුගෙදර චිත්‍ර පාඩම් මාලාව ආදරණීය දුවේ පුතේ මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෝස්තර නිර්මාණය පිළිබඳව පාඩමක් 11 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ සාම්ප්‍රදායික සැරසිලියකක ඇසුරින් මේස රෙද්දක් නිර්මාණය කරමු අපි බලමු දුවේ පුතේ මේ පාඩමේ නිපුණතාවය මොකක්ද කියලා පාරිහාරික අවශ්‍යතා සඳහා නිර්මාණකරණයේ යෙදෙයි මේ පාඩමේ නිපුණතා මට්ටම තමයි සාම්ප්‍රදායික සැරසිලි ඒකක හා ඒවායේ වර්ණ භාවිත කර මුළුතල සැරසිලි නිර්මාණය කරයි ඊළඟට දුවේ පුතේ අපි බලමු මේ පාඩම හැදෑරීම තුලින් ඔයාලට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා පළවෙනි ප්‍රයෝජනය තමයි මේස රෙද්දක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ අවබෝධයෙන් නිර්මාණය කරයි දෙවෙනි එක සාම්ප්‍රදායික මෝස්තර ඒකක භාවිත කර මේස රෙද්දකට සැරසිල්ලක් නිර්මාණය කරයි ඊළඟට මේස රෙද්දක් යනු මුළුතල සැරසිල්ලක් බව අවබෝධයෙන් නිර්මාණකරණයේ යෙදෙයි තවදුරටත් මේසරෙද්දේ හැඩයට උචිත සාම්ප්‍රදායික සැරසිලි ඒකක යොදාගෙන නිර්මාණය කරයි ඊළඟට පිටපත් කිරීමේ කඩදාසි හා උපකරණ නිවැරදිව භාවිත කරමින් සැරසිලි ඒකක පිටපත් කරයි අවසාන වශයෙන් සාම්ප්‍රදායික වර්ණ හඳුනාගෙන සැරසිලි ඒකකයට භාවිත කරයි ඊළඟට මම මෙතන පෙන්නලා තියෙනවා විවිධ මේසරෙදි වර්ග කිහිපයක් මේ මේසරෙදිවල දුවේ පුතේ ඔයාලට පැහැදිලි වෙනවා ඇති අවසාන වාටිය සඳහා සැරසිලි කරලා තියෙන ආකාරය වගේම ත්‍රිකෝණාකාර කොටස සඳහා සැරසිලි කරලා තියෙන ආකාරය ඊළඟට මැද කොටසට වෙන්න සැරසිල්ල ව්‍යාප්ත කරගෙන තියෙන ආකාරය මේ ඡායාරූප දෙකෙන් ඔයාලට ප්‍රදර්ශනය වෙනවා මේ මේසරෙදි සඳහා අපිට සාම්ප්‍රදායික සැරසිලි ඒකක වගේම නව නිර්මාණාත්මක සැරසිලි ඒකකත් යොදා ගන්න පුළුවන්. ඒත් දුවේ පුතේ මම අද ඔයාලට කතා කරන්නේ සාම්ප්‍රදායික සැරසිලි ඒකක ඇසුරින් මේසරෙද්දක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේ සඳහා මම භාවිතා කරන්නේ සාම්ප්‍රදායික මල් මෝස්තර කිහිපයක්. නෙළුම් මල වගේම අන්නාසි මල තමයි මම මේ සඳහා යොදාගෙන තියෙන්නේ. දුවේ පුතේ අපි නෙළුම් මල සාම්ප්‍රදායික සැරසිලි ඒකකයක් වශයෙන් මේසරෙද්දේ මැද කොටසට ව්‍යාප්ත කරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි සාම්ප්‍රදායික මෝස්තර හොඳින් හදාරලා අපේ අනාගතයට ඒව අරගෙන යන්න ඕනේ. ඊළඟට සාම්ප්‍රදායික වාටි මෝස්තර මම මේ සඳහා යොදා ගන්නවා තනිපටලණුව කියන මෙන්න මේ වාටි මෝස්තරය තමයි මම මගේ මේසරෙද්ද සැරසිලි කිරීම සඳහා වාටිය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ ඊළඟට මම කලිනුත් කතා කරා මේසරෙද්දක් කියන්නේ මුළුතල සැරසිල්ලක් කියලා අපි බලමු ඊළඟට මුළුතල සැරසිල්ලක් කියන්නේ මොකක්ද කියලා මුළුතල සැරසිල්ලක් යනු සැරසිලි ඒකකයක් හෝ කීපයක් භාවිතා කර කිසියම් සීමාවක් තුල කරන ලද සැරසිලි මුළුතල සැරසිලි ලෙස හඳුන්වයි මේ සඳහා මම භාවිතා කරන්නේ සාම්ප්‍රදායික වර්ණ මාලාවක් රතු වර්ණය කහ වර්ණය තැඹිලි වර්ණය වගේ සාම්ප්‍රදායික වර්ණ මාලාවක් තමයි මේසරෙද්ද නිර්මාණයේදී වර්ණ ගැන්වීම සඳහා මම භාවිතා කරන්නේ ඊළඟට අපි බලමු මේ නිර්මාණය සඳහා අවශ්‍ය වෙන උපකරණ මොනවාද කියලා. පැන්සල්, පෙල්ට් පෑන, පෝස්ටර් සායම්, පිටපත් කිරීමේ කඩදාසි, අඩි රූල, කව කටුව, කඩදාසි වගේ දේවල් තමයි මේ නිර්මාණය සඳහා අපිට භාවිත කරන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා දුවේ පුතේ ඔයාලත් මේ භාණ්ඩ ටික එකතු කරගෙන මාත් එක්කම මේ නිර්මාණය කරන්න එකතු වෙයි කියලා. දුවේ පුතේ මේසරෙදි විවිධ හැඩයෙන් යුක්ත වෙනවා වෘත්තාකාර මේසරෙදි චතුරස්‍රාකාර මේසරෙදි විවිධ ආකාරයෙන් අපිට මේසරෙදි දක්නට ලැබෙනවා මම අද නිර්මාණය කරන්නේ චතුරස්‍රාකාර මේසරෙද්දක් මේ සඳහා අපි
මුලින්ම අඟල් 12ක දිග ප්‍රමාණයක් ලකුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ ආකාරයට අඟල් 12ක දිග ප්‍රමාණය ලකුණු කර ගැනීමෙන් පස්සේ යා කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ උස පැත්තට අඟල් 8ක් ලකුණු කර ගන්න ඕනේ. මේ ආකාරයට අඟල් 8ක් ලකුණු කරගෙන යා කර ගැනීම සිද්ධ කරනවා. මේ ආකාරයෙන් මේ කෙරවලේ ඉඳලත් අඟල් 8ක ප්‍රමාණයක් ලකුණු කරගෙන යා කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. මේ ආකාරයෙන් චතුරස්‍ර ආකාර කොටස මේස රෙද්ද සඳහා නිර්මාණය කර ගැනීමෙන් අනතුරුව සෙන්ටිමීටර් 1.5ක ප්‍රමාණයක් අපි වාටිය සඳහා මැන ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. මේ ආකාරයෙන් වාටිය යා කර ගන්න ඕනේ අටපැත්තේ සෙන්ටිමීටර් 1.5ක ප්‍රමාණයෙන්. ඉන්පස්සේ නැවතත් සෙන්ටිමීටර් 1.5ක් මැන ගැනීම සිද්ධ කරගෙන යා කර ගැනීම සිද්ධ කරන්න ඕනේ හතර පැත්තෙන්ම. අපි වාටිය නිර්මාණය කර ගැනීම සඳහා මේස රෙද්දේ මේ විදියට යා කරගෙන වැඩියෙන් ඉර එහෙට මෙහෙට චුට්ටක් ගියාට කමන්නේ නැහැ. අපිට මක්කලා නැවතත් ඒක සකස් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි වාටියත් නිර්මාණය කරගත්තයින් පස්සේ මැද කොටසේ නෙළුම් මල සැරසීම සඳහා මට මධ්‍ය ලක්ෂ්‍ය සොයා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා අඟල් 12ක දිග ප්‍රමාණය අඟල් 6ක් මැනලා ලකුණු කර ගන්න ඕනේ උඩ සහ යට කොටස් දෙකෙන්. ඉන්පස්සේ ඒක යා කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අඟල් 8 දෙකට බෙදලා අඟල් 4ක ප්‍රමාණයෙන් ලකුණු කරගෙන යා කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. මෙන්න මේ විදියට අපි මධ්‍ය ලක්ෂය සොයා ගන්නවා. මධ්‍ය ලක්ෂය සොයාගත්තයින් පස්සේ මට අවශ්‍ය වෙනවා නෙළුම් මල නිර්මාණය කිරීම සඳහා අරය අඟල් 2ක ප්‍රමාණයෙන් වෘත්තයක් නිර්මාණය කර ගැනීමට. මේ ආකාරයට අඟල් 2ක ප්‍රමාණයෙන් මැන ගැනීම සිද්ධ කරලා මධ්‍ය ලක්ෂයට වෙන්න වෘත්තයක් නිර්මාණය කර ගැනීම සිද්ධ කරනවා. කොටස් 4ම සඳහා වෘත්තයක් නිර්මාණය කරගත්තු මේස රෙද්ද මෙන්න මේ ආකාරයෙන් දක්නට ලැබෙනවා. ඉන්පස්සේ මට අවශ්‍ය වෙනවා එක සැරසිලි ඒකකයක් නිර්මාණය කර ගැනීම සඳහා නැවතත් මේ අඟල් 6 සහ අඟල් 4 ලකුණු කර ගැනීම සඳහා. මෙන්න මේ ආකාරයෙන් අඟල් 6ක ප්‍රමාණයෙන් කොටුවක් මේ නිර්මාණය කර ගන්නවා. අඟල් 6 සහ අඟල් 4ක දිග පළලින් යුතුව ඉන්පස්සේ නෙළුම් මල සැරසිලි කිරීම සඳහා අඟල් 2ක අරයෙන් යුතු වෘත්තාකාර කොටස මේ ආකාරයෙන් ඇඳ ගැනීම සිද්ධ කරනවා. ඉන්පස්සේ නැවතත් අඟල් 2ට තව සෙන්ටිමීටරයක් එකතු කරගෙන මෙන්න මේ ආකාරයෙන් නැවතත් වෘත්ත චාපයක් නිර්මාණය කර ගැනීම සිද්ධ කරනවා. ඉන්පස්සේ මම නෙළුම් මලේ පෙති නිර්මාණය කර ගන්නවා මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ ආකාරයට නෙළුම් මලේ පෙති නිර්මාණය කර ගන්නවා. පෙති දෙකක් කොටස් 4ම එකතු වෙලා ඉදදී අපිට සම්පූර්ණ නෙළුම් මල නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉන්පස්සේ මට ගිනි දැල්ල කියන සැරසිලි ඒකකය නෙළුම් මලට පිටතින් නිර්මාණය කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ සඳහා මම අඟල් භාගයක ප්‍රමාණයක් ලකුණු කර ගන්නවා සහ මේ පැත්තෙන් අඟලක ප්‍රමාණයක් ලකුණු කරගෙන
මෙන්න මේ ආකාරයට රේඛාවක් ලකුණු කර ගැනීම සිද්ධ කරනවා. ඉන් පස්සේ මම ගිනි දැල්ල කියන සැරසිලි එකකය මෙන්න මේ ආකාරයෙන් ඇඳ ගැනීම සිද්ධ කර ගන්නවා. මෙන්න මේ ආකාරයට ගිනි දැල්ල කියන සැරසිලි එකකය ඇඳ ගැනීම සිද්ධ කර ගන්නවා. පස්සේ අන්නාසි මල සැරසිලි කර ගැනීමට මට අවශ්‍ය වෙනවා. මේ සඳහා මම කවකටුව භාවිතා කරලා අරේ අඟල් 3ක ප්‍රමාණයේ වෘත්ත චාපයක් ලකුණු කර ගැනීම සිද්ධ කරනවා. ඉන් පස්සේ අන්නාසි මල මෙන්න මේ ආකාරයෙන් ඇඳ ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. අන්නාසි මලේ මැද කොටස මේ ආකාරයට ඇඳ ගැනීම සිද්ධ කර ගන්නවා. ඉන් පස්සේ අන්නාසි මලේ මැද කොටස සඳහා අඩි රෝල භාවිතා කරලා රේඛාව ඇඳ ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. මේ ආකාරයට එක සැරසිලි ඒකකයක් ඇඳ ගැනීම සිද්ධ කරගත්තයින් පස්සේ අපි ඒක ගානට කපලා ඉවත් කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. කපලා ඉවත් කර ගන්න ඕනේ එක සැරසිලි ඒකකයක් මෙන්න මේ විදියට. කපලා ඉවත් කරගත්තයින් පස්සේ එක සැරසිලි ඒකකයක් පිටපත් කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ මේ චතුරස්‍රාකාර කොටසක් සඳහා. මේ සඳහා අපිට පිටිපස්සට පැන්සලෙන් පාට ගාලා පිටපත් කර ගැනීමේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටිෂු කඩදාසිත් භාවිතා කරන්න පුළුවන්. ඒත් මම අද භාවිතා කරන්නේ තදින් පැන්සල හැරිලා යන විදියට පිටපත් කර ගැනීමේ ක්‍රමය තමයි මේ සඳහා භාවිතා කරන්නේ. ඒ දුවේ පුතේ දැන් බලන්න මේ විදියට කොටස් හතරම තියලා අපිට පිටපත් කරගන්න බෑ මේ ක්‍රමයට. තවත් සැරසිලි ඒකකයක් අපිට නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා මේක අනිත් පැත්තට ඇඳගෙන. මේ තියෙන්නේ ඒ ආකාරයෙන් නිර්මාණය කරගත්තු සැරසිලි ඒකකයක්. මේ විදියට මේ මේසරෙද්දී කොටස් හතරම් පිටපත් කරගන්න අපිට අවශ්‍ය වෙනවා සැරසිලි ඒකක දෙකක්. දැන් අපි බලමු පිටපත් කරගන්න ආකාරය. පැන්සල් පහර තදින් හැරිලා යන විදියට පිටපත් කර ගැනීම මේ ආකාරයෙන් සිද්ධ කරගන්න ඕනේ. තදට මේ ආකාරයට නෙළුම් මල පිටපත් කර ගැනීම සිද්ධ කරගන්න ඕනේ. මේකෙදි යම්කිසි වෙනසක් සිද්ධ වුණත් නැවත අපිට මේ රේඛා තියෙන නිසා කොටස කැපිලා අරගෙන තියෙන නිසා බයක් නැතුව ඇඳ ගැනීම සිද්ධ කරගන්න පුළුවන් චුට්ටක් අතින් එහා මෙහා වුණත්. මේ ආකාරයට නෙළුම් මල පිටපත් කරගත්තයින් පස්සේ ගිනි දැල් මෝස්තරය පිටපත් කර ගැනීම අවශ්‍ය වෙනවා. තදට පැන්සල තද කරලා යටින් කොලේ හැරිලා යන විදියට ගිනි දැල් මෝස්තරය පිටපත් කර ගැනීම මේ ආකාරයෙන් සිද්ධ කරගන්න. මේ විදියට පිටපත් කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. ඉන්
पास अन्नासी मल पीटपात करोने मे विधियाट तदीं अन्नासी मल पीटपात कर गणीम सिद्ध कर गण निवर दिव पीटपात कर गणीम सिद्ध कर गण मुकद अभी ईट पास दिगट मे मोस्तरे सदा भाविता करे मे सरसिली एक निशा मे विधियट पीटपात कर गणीम इवरूना पास अपिट दमे कोले हेरिला गिहिल्ला तीयन मे पेंसल पारवाल दिगे अपि एंद गणीम सिद्ध कर गन्न ओनि नैवतात मे आकारयट नैवतात एंद गणीम सिद्ध कर गन्नवा नेलुम मल पीटपात कर गत्तु इरि दिगे इन पास केल पीटपात कर गुरी दिखे अभी एंत गणीम सिद्ध कर गोने गिनिदल मोस्तरया पीटपात कर अवसान उनाई पास अभी अन्नासी मल एंद गणीम सिद्ध कर गोने सिद्ध कर पीटपात कर दिगे इन पास मेद कोटसे आकर सिद्ध कर पास अपिट मेन मे विधियाट पीटपात कर हतरेन कोटस अपिट दाकनेट लबेनवा मेन मेया कारेन इन पास संपूर्ण कोटस हतरम संदहा पीटपात कर मुलु मेसरेद्द मेन मेया कारेन अपिट दाकनेट लबेनवा मे विधियाट निवेरदिव पीटपात कर गणीम सिद्ध करला ए वगेम वाटिय संदहा मम सेंटीमीटर देखक प्रमाणयक लकुणु करगन मे विधियाट मेन गणीम सिद्ध करला तीयनवा वाटिय निर्माणय करन्न मेतनी नेहापी मुकुत मे इरि एंद गणीम सिद्ध करन्न वाटिय निर्माणय संदहा ए संदहा डबल नोट वगे पिंसलक अपिट भाविता करला रेखा एंद गणीम सिद्ध करन्न पुलुवन देन अपि बलमु मे हतरेन एकक कोटस वर्ण कर गन्न आकारय पिलिबंदव मे संदहा सांप्रदायिक वर्णमालावक भाविता करनवा कियला मम ओयालट मुलिन्म किव्वदु ए पुते मम मे संदहा भाविता करन्ने रतु कहा तेंबिली वगे वर्ण वगेम अंदुरु दुंबुरु पहेन युतु वर्णयक भाविता करन्न बलापोरोत्तु वेनवा अन्नासी मल संदहा वर्ण भाविता करनवा सांप्रदायिक वर्ण अभी दैन बलमु दुवे पुते मे निर्माणय वर्ण कर गन्न आकारय पिलिबंदव मे संदहा मुलिन्म मे आकारयट केंदि सहित पिंसलक मम भाविता करनवा वर्ण कर गणीम संदहा मुलिन्म नेलुम मल सरसिली किरीम संदहा मम पाविच्चि करन्ने सुदु वर्णय नेलुम मले पेति संदहा मे आकारयट सुदु वर्णय आलेप कर गणीम मम सिद्ध करनवा सुदु वर्णय मुलिन्म नेलुम मले पेति वलट आलेप कर गन्नवा
ආකාරයට සම්පූර්ණයෙන් මේ පෙත්තේ අවසාන කොටස සඳහා මැද කොටස ඉතුරු කරගෙන සුදු වර්ණය ආලේප කරගත්තයින් පස්සේ මඩ කහ වර්ණය මුලින්ම භාවිතා කරනවා නෙළුම් මලේ මුල් කොටස වර්ණ ගැන්වීම සඳහා මෙන්න මේ ආකාරයට මඩ කහ වර්ණය ආලේප කරගන්නවා ඉන් පස්සේ තැඹිලි වර්ණය ආලේප කරගන්නවා ඊළඟට මම මෙන්න මේ ආකාරයට නිලුම් මලේ පෙති වර්ණ කර ගැනීම සඳහා මේ සඳහා භාවිතා කරන්නේ සාම්ප්‍රදායික වර්ණ මාලාව. ඉන් පස්සේ කහ වර්ණයෙන් නැවතත් නෙළුම් මලේ පෙතිවල අග කොටස මෙන්න මේ ආකාරයට චුට්ටක් වර්ණ කර ගැනීම සිද්ධ කර ගන්නවා. එතකොට ලා කහ වර්ණයක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. නෙළුම් මලේ පෙතිවල අවසානය සඳහා ඉන් පස්සේ නෙළුම් මලේ මැද කොටස සඳහා මම නැවතත් තැඹිලි වර්ණය මෙන්න මේ පෙති සඳහා ආලේප කරගන්නවා මේ විදිහට තැඹිලි වර්ණය ආලේප කරගන්නවා පස්සේ මෙන්න මේ පුංචි පෙති සඳහා මම සුදු පැහැය උඩින් රතු පැහැය ආලේප කරගන්නවා එතකොට රෝස පැහැයක් දිස්සෙනවා මෙන්න මේ විදියට නිලුම් මලේ මේ පුංචි පෙති සඳහා මෙන්න මේ විදියට වර්ණ කරගන්නවා මම මෙන්න මේ විදියට මේ පෙති වර්ණ කර ගන්නවා. ඊට පස්සේ නැවතත් නෙළුම් මලේ මැද රවුම සඳහා ගුරු පැහැය සුදු පැහැය සමග මිශ්‍ර කරලා වර්ණ හදා ගන්නවා මම. මෙන්න මේ විදියට ලා දුඹුරු පැහැයකින් වර්ණ කර ගැනීම සිද්ධ කර ගන්නවා. ඊළඟට නෙළුම් මල වටේට තියෙන පසුබිම් කොටස සඳහා දුඹුරු පැහැය සහ කළු පැහැය මිශ්‍ර කරගෙන තද දුඹුරු වර්ණයේ අන්තං හදාගෙන තද දුඹුරු පැහැය මෙන්න මේ විදියට නෙළුම් මලේ පෙතිවල අවසානය සඳහා නෙළුම් මලේ පෙති මතු කර ගැනීම සඳහා මම යොදා ගන්නවා පරිස්සමින් පින්සල භාවිතා කරලා තද දුඹුරු පැහැය ආලේප කර ගැනීම සිද්ධ කර ගන්නවා නෙළුම් මලේ පෙතිවල අවසානය සඳහා දැන් ඔබට පේනවා ඇති නෙළුම් මලේ මැද කොටසේ තියෙන පෙති මේ විදිහට අඳුරු පැහැය වර්ණ කර ගැනීම තුළින් මතු වෙලා පෙනෙන ආකාරය මේ විදිහට මතු කර ගන්නවා වටේ කොටසට තද පැහැය ආලේප කර ගැනීම තුළින් ඉන් පස්සේ නෙළුම් මලේ පිටත වර්ණය සඳහා නැවතත් මම පිටත රවුම සඳහා සුදු වර්ණය ආලේප කර ගන්නවා මෙන්න මේ විදිහට සුදු වර්ණය ආලේප කර ගැනීමෙන් පස්සේ නැවතත් කහ වර්ණය ඊට උඩින් ආලේප කරලා ලා කහ පැහැය පිටත රවුම සඳහා වර්ණ කරගන්න යොදා ගන්නවා මෙන්න මේ විදියට
ලා කහ පැහැයෙන් පිටත රවුම වර්ණ කර ගැනීම සිද්ධ කරනවා. ඊළඟට මම ගිනි දැල් මෝස්තරය සඳහා තැඹිලි පැහැය සහ කහ පැහැය තමයි භාවිතා කරන්නේ. මුලින්ම තැඹිලි පැහැය මෙන්න මේ විදියට ගිනි දැල් මෝස්තරයේ මුල කොටස සඳහා වර්ණ කර ගන්න යොදා ගන්නවා. මේ විදියට පරිස්සමින් වර්ණ කර ගැනීම සිද්ධ කර ගන්නවා. තැඹිලි පැහැයෙන් ගිනි දැල් මෝස්තරයේ මුල කොටස. පස්සේ නැවතත් තද කහ සහ ලා කහ වර්ණය එකතු කරගෙන වර්ණ සකස් කරගෙන ගිනි දැල් මෝස්තරයේ අවසානය සඳහා වර්ණ කර ගැනීම සිද්ධ කරනවා මම. මේ විදියට තැඹිලි පැහැයත් යන්තම් මිශ්‍ර වෙන විදියට ගිනි දැල් මෝස්තරයේ අවසාන කොටස කහ පැහැයෙන් වර්ණ කර ගැනීම සිද්ධ කරනවා. මේ විදියට තැඹිලි පැහැයත් මිශ්‍ර වෙන විදියට නැත්තම් අර රේඛාවක් වගේ ඉතුරු වෙනවා. ඒක වලක්ව ගන්න තමයි මේ විදියට යන්තම් මිශ්‍ර වෙන විදියට කහ වර්ණය ගිනි දැල් මෝස්තරය සඳහා ආලේප කර ගැනීම සිද්ධ කරනවා. මේ විදියට ගිනි දැල් මෝස්තරය වර්ණ කර ගැනීමෙන් අනතුරුව අපි අන්නාසි මල වර්ණ කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. අන්නාසි මලේ මැද කොටස සඳහා මම රතු වර්ණය යොදා ගන්නවා. සුදුස් සමග මිශ්‍ර කරලා මෙන්න මේ විදියට රෝස පැහැය වෙන විදියට වර්ණ ගැන්වීම සිද්ධ කර ගන්නවා. ඉන් පස්සේ මුල කොටසත් තැඹිලි පැහැය යොදාගෙන ටිකක් තද වර්ණයෙන් තියාගෙන වර්ණ කර ගන්නවා අන්නාසි මලේ මෙන්න මේ මුල කොටස. පස්සේ නැවතත් කහ වර්ණය තුළින් ටිකක් දුර මේ විදිහට කහ වර්ණය යොදාගෙන අන්නාසි පෙති පාට කර ගැනීම සිද්ධ කරනවා. මෙන්න මේ විදියට ඉන් පස්සේ මට අවශ්‍ය වෙනවා කොළ වර්ණය. කොළ වර්ණය සමග සුදු වර්ණය මිශ්‍ර කරලා මෙන්න මේ විදියට ලා කොළ පැහැය මෙන්න මේ ආකාරයට අන්නාසි පෙති සඳහා අවසානයේ සඳහා යොදා ගන්නවා වර්ණ කර ගැනීම සඳහා. මේ ආකාරයට වර්ණ කර ගැනීම සිද්ධ කරනවා අන්නාසි මල. කහ පැහැය සමගත් යන්තම් මිශ්‍ර වෙන විදියට වර්ණ කර ගන්නවා. නැත්නම් අර පාට නිකන් කෘතිමව තිබ්බා වගේ තැනක නතර වීමක් සිද්ධ වෙනවා. වර්ණයට වර්ණයක් සාමාන්‍යයෙන් චුට්ටක් මිශ්‍ර වීම සිදු නොවුනොත් මේ ආකාරයට. ඉන් පස්සේ අන්නාසි මල සහ ගිනි දැල්ලේ මුල කොටස් සඳහා මතු කරගන්න ටිකක් තද වර්ණයක් භාවිතා කරනවා. මේ සඳහා දුඹුරු පැහැය සහ කළු වර්ණය මිශ්‍ර කරලා අඳුරු පැහැයක් සකස් කරගන්නවා. තද දුඹුරු වර්ණය මේ විදියට යොදා ගන්නවා. දුවේ පුතේ අපි වර්ණ භාවිතා කරද්දී කවදාවත් තනි වර්ණයක් භාවිතා කරන්න එපා. වර්ණ අනිවාර්යෙන් මිශ්‍ර කරලා යොදා ගන්න ඕනේ. මෙන්න මේ විදියට
गिनी दैल मोस्तरे अग कोटस मत्तु कर गनीम संदहा तद दुम्बुरु वारने आलेप कर गान्ना मैं नमें विदियत मत्तु कर गनीम सिद्ध करना මේ විදියට දැන් ඔබට පේනවා ඇති ගිනිදල් මෝස්තරේ අම්තාක් තුරකට මතු වෙලා ඉස්සිලා පෙන්නන ගතියක් එනවා මේ තද වර්ණය ආලේප කිරීම තුලින් මේ විදියට गिनी दैल मोस्तर मतुकर तद दुबूर पहेसह कलुवरणय मिश्र कर गणीम तोलिन इन पासे अन्नासी मलात मतुकर गांडोन मेन्न में विदियत तद दुबूर पेह मिश्र कर गणीम तुन अन्नासी मलत मत्तु कर गणीम सिद्ध कर गणवा मेन्न मे विधियट दुबूर पेह आलेप कर गाना मम अन्नासी मल मत कर गणीम संदहा ඊට පස්සේ අපි පසුබිම සඳහා වර්ණ සකස් කර ගන්න ඕන වෙනවා මේ සඳහා මම භාවිතා කරනවා තද දුඹුරු දුඹුරු පැහැය සහ රතු වර්ණය සමග සුදු මිශ්‍ර කරලා ගුරු පැහැයට හුරු වර්ණයක් මිශ්‍ර කර ගන්නවා පසුබිම වර්ණ කර ගැනීම සඳහා මේ සඳහා දුවේ පුතේ අපි වර්ණ සකස් කරගද්දී ඇති වෙන්න වර්ණ සකස් කර ගන්න ඕනේ මොකද අපි වර්ණ මිශ්‍ර කරගද්දී ඊගාවට පාට හදද්දී වෙනස් වෙන්න බලන නිසා අපි වර්ණ මිශ්‍ර කරගද්දී ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කර ගැනීම එකපාර සිද්ධ කර ගන්න ඕනේ පසුබිම සඳහා වර්ණ කරද්දී මෙන්න මේ විදියට වර්ණ සකස් කරගත්තයින් පස්සේ आलेप कर गणीम सिद्ध करना पशुबिम संदहा नेक पारिश्रमी कर गांडोने इरिगति नति वेन्न इवारण आलेप कर गांड सिद्ध करना කිරීම කර ගන්නවා අපිට ඉතුරු වෙලා තියෙන පසුබිම් කොටස සඳහා පසුබිමත් වර්ණ කර ගැනීමෙන් අනතුරුව අපිට වාටිය සඳහා වර්ණ සකස් කර ගන්න ඕනේ වෙනවා මේ සඳහා මම රතු පැහැය සහ කහ පැහැය මිශ්‍ර කරලා
වර්ණ සකස් කර ගන්නවා වාටිය සඳහා තැඹිලි පැහැයට හුරු වර්ණයක් තමයි මම වාටිය සඳහා මේ වර්ණ කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයට සකස් කරගත්තයින් පස්සේ වාටිය සඳහා මෙන්න මේ විදියට ආලේප කර ගැනීම සිද්ධ කරනවා නා තැඹිලි පැහැයට හුරු වර්ණය වාටිය සඳහා වර්ණ ගදාගෙන අවසන් වුණයින් පස්සේ මෙන්න මේ ආකාරයට හතරෙන් එකක වර්ණ කරගත්තු කොටස මට අරකේ සැරසිලි කරන්න බෑ ඊළඟට මොකද ටිකක් වේලෙනකන් ඉන්න වෙනවා මෙන්න මේ විදිහට තමයි හතරෙන් එකක වර්ණ කර ගැනීම අපිට දිස් වෙන්නේ ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා තනිපට ලණුව කියන මෝස්තරේ මේ වාටිය සඳහා ඇඳ ගන්න මේ සඳහා හීනි කෙඳි සහිත ඩබල් නෝට් පින්සලක් තමයි මම භාවිතා කරන්නේ මේ සඳහා තද දුඹුරු පැහැය සකස් කර ගන්න ඕන වෙනවා මේ සඳහා දුඹුරු පැහැය සමග කළු වර්ණය මිශ්‍ර කරලා තද දුඹුරු පැහැයට හුරු වර්ණයක් මම සකස් කර ගන්නවා වාටිය සඳහා ඉන් පස්සේ ප්‍රවේශමෙන් රේඛා ඇඳ ගැනීම සිද්ධ කර ගන්න ඕනි මෙන්න මේ විදියට රේඛා ඇඳ ගැනීම සිද්ධ කර ගන්නවා වාටි මෝස්තරය නිර්මාණය කර ගැනීම සඳහා මෙන්න මේ විදියට වාටි මෝස්තරය සඳහා තනිපට ලණුව මෝස්තරය ඇඳ ගැනීම සිද්ධ කර ගන්නවා මෙන්න මේ ආකාරයට වාටිය සඳහා මෙන්න මේ විදියට ප්‍රවේශමෙන් අපි ඉරි ඇඳ ගැනීම සිද්ධ කරන්න ඕනේ පරිස්සමට මේ සඳහා ගොඩක්ම හීන කෙඳි සහිත පින්සලක් භාවිතා කිරීමෙන් තමයි නිර්මාණයේ සාර්ථකත්වය අපිට රැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ විදියට වාටිය නිර්මාණය කරගන්නවා මම මේක කොටසක් විතරක් ඔයාලට නිර්මාණය කරලා පෙන්නන්නම් මේ විදියට වාටිය නිර්මාණය කරගන්නවා මේකට ඔයාලට තනිපට ලණුව සැරසිලි එකකේ විතරක් නෙමෙයි අපිට ඔයාලට පුළුවන් නිර්මාණාත්මක විවිධ සැරසිලි එකක මේ සඳහා ඔයාලගේ අභිමතය පරිදි නිර්මාණයේ සාර්ථකත්වය සහ අලංකාරයේ රැකින පරිදි ඔයාලට පුළුවන් කැමති ආකාරයකට වාටි මෝස්තර මේ නිර්මාණය සඳහා යොදා ගන්න මම අර මුලින් ඡායාරූප ප්‍රදර්ශනය කරද්දිත් ඔයාලට පෙන්වුවා විවිධ ආකාරයේ වාටි මෝස්තර එහිදී ඔයාලට කැමති ආකාරයෙන් නිර්මාණයේ සාර්ථකත්වය රඳා පවතින විදියට ඔයාලට කැමති
මෝස්තර නිර්මාණය කර ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. මේ විදියට මම සම්පූර්ණ වාටියම හතරෙන් එකේ කොටස සඳහා ඔයාලට නිර්මාණය කරලා පෙන්වන්නම්. දැන් संपूर्ण वाटियम इंदगनीम अवसान करगानी इन पासे मम भाविता करने पेल्ट पैन में निर्माण अवसान रेखा करने संधापिट में मोस्तर निर्माण करादे विशेषण में सेवम रेखा करने आकावश्यवेनो में संधा डबल नोट पेंसिल भाविता कर लापिट सुदुपहन मम रेखाकरण करगण बलापुर डबल नोट पेंसिल की नुत्ट पुलवांग मे सद वर्ण रेखाकरण करगण मम भाविता करे सुदुपहन पेल्ट पैन अभी बलमु रेखाकरण कुहमद पेल्ट पैन भावित करगण की मेन मे विधि मले मेद कोट से सुदुपहन मत करगनी सिद्धकरण अभियंपुर रेखा मैंने मे विधियट नल सुहति पेल्ट पैन भावित तुन मतुकर गनीम सिद्धकर गवा मे विधियट नल मेद कोटस मैंने मे विधियट मतुकर गनीम सिद्धकर मेन मे बुरताकार कोटस पेल्ट पैन भाविता करमीन सियुम रेखा करने सिद्ध कर गन्नवा अभी ईलांगट गिनी दैल मोस्तरे मतु कर गनीम सिद्ध कर गन्नवा विशेषण में मोस्तर निर्माण दी रेखा करने लकुन लबा दी में सिद्ध वेनवा ये निसा सियुम रेखा करने अक्कापी परिस्समिं कर गनीम अवश्य वेनवा दुए पुते एक निसा मेन में विधियट गिनी दैल मोस्तरे रेखा करने सिद्ध कर गना इन पासे अन्नासी माले रेखा करने संधा अभी बाले मुही लांगटे मैं नमे विधिये टे अन्नासी माले रेखा अभी अन्नासी माले मैद कोटसे संधा कहाँ पहें पेंसिल भाविता कर मम सियुम रेखाकरण उदागण बलापुर मे विधियट मेद कोटस कहपेन रेखाकरण सिद्धकर गवा पास नवता पेट पैन भाविता कर मीन अन्नासी माले वटे कोटस सह මේ විදිහට මේ මැද රේඛා සුදු පැහැයෙන් රේඛාකරණය කර ගැනීම සිද්ධ කරනවා. මේ විදිහට वटी रेखाकरण सिद्ध करगाता इन पास मम्मी तद वर्ण प्रदेश सीम रेखाकरण मेन मे विधियट एंतनी सिद्ध करनावा पेल्ट पैन भावित तव दूर इतकोट पे मोस्तर मत इला पेनवा पीट मेन मे विधियट इवे मना सिमल रेखाकरण मगिन मतुकर गनीम सिद्ध करना मे सदाह पेल्ट पैनाक नोमेना
සුදුපැහැයෙන් ඩබල් නෝට් වගේ පින්සලක් භාවිතා කරලත් මේ රේඛාකරණය මතු කර ගැනීම සිද්ධ කර ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට හතරෙන් එකක කොටස ෆෙල්ඩ් පෑන භාවිතයෙන් සියුම් රේඛාකරණයෙන් මතු කරගත්තයින් පස්සේ අපි බලමු ඊගාවට සම්පූර්ණ නිර්මාණය මෙන්න මේ ආකාරයෙන් ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් රේඛාකරණය සහ වර්ණකරණය අවසන් කරපු මේස රෙද්ද සාම්ප්‍රදායික සැරසිලියකක භාවිතා කරමින් වර්ණ කරලා වාටි මෝස්තරය සඳහා තනිපට ලණුව මෝස්තරය නිර්මාණය කරගෙන අපි මෙන්න මේ විදිහට සමස්ත නිර්මාණය කරගෙන තියෙනවා දුවේ පුතේ මම හිතනවා ඔයාලටත් මේ වගේ සාර්ථක නිර්මාණයක් කරගන්න මේ මම කරපු පාඩම උදව්වක් වෙයි කියලා ඔයාලත් මේ විදිහට නිර්මාණය කරලා බලන්න ඔබගේ නිර්මාණ මේ විදිහට සාර්ථකව අවසන් කරගෙන ඔයාලට විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි එතකොට දුවේ පුතේ ඔබත් මේ ආකාරයට රේඛාකරණය සමගින් සාම්ප්‍රදායික වර්ණ භාවිතා කරලා නිර්මාණ කරන්න උත්සාහ කරන්න නැවතත් අපි දැන් බලමු මේ නිර්මාණයේ මුල ඉඳන් අපි කරගත්තු විදිය පුංචි මතක් කිරීමකට අපි යන් නැවතත් මේ තියෙන්නේ පළවෙනියෙන්ම හතරෙන් එකක කොටස සඳහා මෝස්තරය අපි නිර්මාණය කරගත්තු ආකාරය ඊට පස්සේ මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපි මෝස්තරය අපේ සැරසිලි ඒකක එකක් නිර්මාණය කරගත්තයින් පස්සේ සම්පූර්ණ මේස රෙද්ද සඳහා කොටස් හතර සඳහාම ව්‍යාප්ත කරගත්තු මේස රෙදි මෝස්තරය මේ තියෙන්නේ අපි නිර්මාණය කරගත්තු මේස රෙද්ද ඊළඟට සමස්ත නිමාව තමයි මෙතන දුවේ පුතේ අපිට දක්නට ලැබෙන්නේ අපි මේ මෝස්තර නිර්මාණයේදී විශේෂයෙන්ම ලකුණු ලබා දීමේදී නිර්ණායක භාවිතා කරනවා පාරිහාරික අවශ්‍යතාවයන්ට ගැළපෙන බව මේ යෝග්‍යතාවයේ වගේ සියුම් රේඛාකරණය සාම්ප්‍රදායික වර්ණ භාවිතය මෙන්න මේ වගේ නිර්ණායක වලින් ඔබටත් හොඳ ලකුණක් ලබාගෙන නිර්මාණයක් සාර්ථකව කරගෙන මෝස්තර මේස රෙද්දක් මෝස්තර නිර්මාණයේ සාර්ථකත්වය ලබාගෙන ඔබේ විභාගයේ සඳහා විශිෂ්ට ජයක් ලබා ගන්න ඔබට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා ඔබ හැකිතාක් නිර්මාණකරණයේ දෙන්න ඔබේ අතහුරු කර ගැනීම සිද්ධ කරන්න එතකොට ඔබට පහසුවක් වෙයි මෝස්තර නිර්මාණයේ සඳහා දුවේ පුතේ අද අපේ පාඩම් කොටසේ මම මෙතනින් නිමා කරනවා නැවතත් මෙවන් පාඩමකින් ඔබ හමු වන තුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.